LTTE ක්‍රියාත්මක වුවද ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරී ජාව ආරම්පල ත්‍රස්ත ක්‍රියාවල තෝතැන්න උනේ පුතුකුඩරිප්පු ප්‍රදේශය. පුතුකුඩරිප්පු අහිමි වීමත් සමග LTTE සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙලා LTTE ආබාධ සහිත තත්ත්වයට පත් වෙලා LTTE ප්‍රධාන පෙළේ නායකයන් රැසක්ද පුතුකුඩරිප්පු සටනේදී LTTE අහිමි වුණා. යුද මුක්ත කලාපයේ දුක් විඳින ජනතාව අතර රැඳී සිටමින් තම කුරිරු අරමුණ තම ජීවිත සුරක්ෂිත කරගන්නට LTTE නායකත්වය උත්සාහ දරමින් සිටින්නේ. එහෙත් ඊට අවශ්‍ය ක්‍රමවේදයද රජයේ මැදිහත් වීමෙන් යුද හමුදාව මේ මොහොත වන විටත් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඊයේ දිනේදී පුතුකුඩරිප්පු බටහිර ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සංගවා තිබූ දැවැන්ත අවිගබඩාවක් දෙවන කාර්ය සේනාංකයේ රණවිරුවන් සොයාගත්තා. සටන් විරාමයන් වලට මුවා වෙමින් LTTE මෙසේ ගබඩා කොට තැබූ අවි ආයුධ හා බෝම්බ වලින් වන්නී මෙහෙයුම පුරාවටම යුද හමුදාවට අකණ්ඩව පහර දුන්නේ. ඊනියා සටන් විරාමයන් වලට මුවා වී LTTE සිදු කළ රහසිගත ජාවාරම් වලට අදටත් යුද හමුදාවට වන්දි ගෙවන්නට සිදු වෙලා LTTE මෙම වකවානුවන් තුල සිදු කර තිබෙන්නේ මේ ආකාරයෙන් විදේශීය රටවලින් ඔවුන්ට අවශ්‍ය අවි ආයුධ ගෙන්වාගෙන ගබඩා කොට තබා ගැනීම. ඒ යුද හමුදාවට පහර දීමේ අරමුණින්. ඒත් යුද හමුදාව අත්පත් කරගත් ප්‍රදේශ තුල සිදු කරන අකණ්ඩ සෝදිසි මෙහෙයුම් තුලින් LTTE මෙම දීර්ඝකාලීන යුද සැලසුම් අසාර්ථක වෙමින් පවතින්නේ. මෙම තත්ත්වය තුල LTTE නැවත වතාවක් හිසෙසවීම වළක්වන්නට යුද හමුදාව සමත් වී සිටිනවා. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩිය රෝහණ බණ්ඩාරගේ නායකත්වයෙන් 621 වන බල සේනාධිපති ලුතිනන් කර්නල් අතුල ආර්යරත්නගේ මෙහෙයවීමෙන් 18 වන විජේබාපාබල රෙජිමේන්තුවේ රණවිරුවන් ඝන වනාන්තරයේ පිහිටි මෙම අවිගබඩාව අත්පත් කරගත්තේ. මිලිමීටර 81 වර්ගයේ මෝටාර් බෝම්බ 1340ක් මිලිමීටර 60 වර්ගයේ මෝටාර් බෝම්බ 1200ක් RPG බෝම්බ 110ක් අධිබලති බෝම්බ 80ක් ඇතුළු විවිධ වර්ගයේ බෝම්බ මෙසේ යුද හමුදාව සොයාගත්තා. බෝම්බ ඇසුරු පෙට්ටි පිටින් පොළොව යට වළදමා තිබියදී 18 වන විජේබා පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් සොයාගත්තේ. ලුතිනන් කර්නල් අතුල ආර්යරත්නගේ මෙහෙයවීමෙන් 621 වන බලසේනාව පමණක් ගෙවුණු දින කීපය තුළ මෙවැනි රහසිගත අවිගබඩා කීපයක් පුතුකුඩරිප්පු ප්‍රදේශයෙන් සොයාගනු ලැබුවා. යුද හමුදාව පවා භාවිතා නොකරන බරාවි බෝම්බ ත්‍රස්තවාදීන් සතුව තිබී මෙහිදී සොයාගත් බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ. සර් මේක ඊටවන් එච්චි රවුන්ඩ් එකක්, එච්චි හෙවි රවුන්ඩ් එකක් මේක. මේක අපි ගාවත් දැන් පාවිච්චි කරන්නේ නැහැ. මේක අපේකට වැඩි ගොඩක් පවර්ෆුල් මේක. මේකේ මේ ජාතිය බෝම්බ 87ක් තිබුණා. බෝම්බ 87ක් වුණ දාලා ගිහිල්ලා තිබුණා. මේක අපේකට වැඩි ලොකුයි, අපේ රවුන්ඩ් එකට වැඩි ලොකුයි, අපේකට වැඩි ගොඩක් පවර්ෆුල් මේක. මෙම අවි ආයුධ සංගවා තිබීමෙන් කරුණු දෙකක් හෙළිවෙනවා. යුද හමුදාවේ සැලසුම් සහගත වේගවත් ගමන නිසාවෙන් මේවායින් පහර දෙන්නට හෝ වේලාවක් LTTE-ට නොවූ බව එක් කරුණක්. අනෙක LTTE-ට එක් ප්‍රදේශයක් හෝ ඉතිරි වූවා නම් නැවත ත්‍රස්ත ක්‍රියා සඳහා මෙම අවි ආයුධ මෙසේ සංගවා තබන්නට ඇති බව. LTTE ත්‍රස්තවාදීන්ගේ එලිමහන් සිරකඳවුරේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින හවුහරණක් නොමැති අහිංසක ජනතාව නිදහස් කරගැනීමේ වන්නි ක්‍රියාන්විතේ අවසන් අදියර මෙවන විටත් යුද හමුදාව ක්‍රියාත්මක කරමින් සිටින්නේ. එවන් මොහොතක එය එසේ ක්‍රියාත්මක වද්දී යුද හමුදාව අකණ්ඩව අත්පත් කරගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ LTTE ත්‍රස්තවාදීන් මේ ආකාරයෙන් පසුකාලීනව ප්‍රයෝජනයට ගැනීමට සංගවා තිබූ දෑ සොයා ගැනීමේ අරමුණින් මෙම තත්ත්වය තුල සාමකාමී තිරසාර සාමකාමී ඒකීය රටක් ත්‍රස්තවාදයෙන් නිදහස් වුණු රටක් ඉදිරි දින කීපය තුල නිර්මාණය වීම නොඅනුමානයි. තමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩරිප්පු ප්‍රදේශ